නිතරම අවස්ථාවක් තියෙනවා පන්දුව කඩුල්ල තුලට යවන්න. ඒ දේ තමයි ඔහු යොදාගත්තේ කමිදු මෙන්ඩිස්ට. ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පිටිකරුවන් 3 දෙනෙක් ක්‍රීඩාගාරයට යවන්න හැකියාව ලැබුණා. දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවි ගියා. අවිෂ්ක ප්‍රණයන්ඩුත් එක්ක පැතුම් ක්‍රීඩා කරද්දී නිතරම අවිෂ්කට කලින් පැතුම් නිස්සංග වේගවත් පහරවල් වලට යන්න ගිහිල්ලා කඩුල්ල අයිමි වෙලා තියෙනවා. මේ හැමදේම කතා කරන්නේ බානුකගේ තියෙන ටැලන්ට් එක තවමත් ඔහු හඳුනාගෙන නැහැ කියන තැන ඉඳගෙන. තමන් ඉන්ටෙලිජන්ට් ක්‍රිකට් කෙනෙක් කියන්නේ ගේම් එක තේරුම් ගන්න ක්‍රිකට් කෙනෙක් කියන්නේ එන බෝලෙට තමන්ට හිතුණු පාරවල් ගහන එක නෙමෙයි. අපි දැක්ක අවසාන පන්දු යවනකොට අවසන් පන්දු වාර යවද්දී ලහිරු කුමාරට සහ චාම්මිකට කොච්චර අමාරු නාද කියලා හරියාකාරව යෝක පන්දුවක් දාන්න. ඔහුගේ පිත්තේ යට පන්දු වද්දන්න ඕන. එහෙම නැත්නම් පිත්තේ මේ එක පැත්තක පන්දු වද්දන්න ඕන. යම් කිසි වෙලාවක පිටිකරුවගේ පිත්ත මැද පන්දු වද්දනවා කියන්නේ ඒක පිටිකරුවට හරි වාසිදායකයි. Now showing that he's still got a massive role to play in Sri Lankan cricket. Perfect. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඕමාන් කණ්ඩායමත් අතර පළවෙනි T20 තරගය අවසන් වුණා. ඉතින් අපි හැමෝම සතුටුයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා පළවෙනි T20 තරගය. නමුත් අපි හැමෝම දැනගත යුතු කාරණාවක් තමයි මේ ටූර්නමන්ට් එක. එහෙම නැත්නම් මේ තරගාවලිය ICC තරගාවලියක් නෙමෙයි. ඒක අපි පැත්තකින් තියලා අපි බලමු කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟය තුල දක්වපු දක්ෂතා සහ ශ්‍රී ලංකා කණ්ඩායම තව හොඳට කරානම් හොඳයි කියලා හිතෙන දේවල් මොනවද. ඒකට හේතුව අපි මේ තරඟයෙන් කරන හොඳ දේවල් වලින් කන්ෆිඩන්ස් අරගෙන උණු වැරදි දේවල් වලින් අපි ඉගෙන ගන්න ඕන ඊළඟ තරඟ මාලාවට. මොකද හේතුව අපේ වැදගත්ම තරඟ මාලාව තමයි ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වෙන්න පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය. ඉතින් ඒක ආරම්භ වෙනවා 17 වෙනිදා. ඉතින් ඒක නිසා මගේ බලාපොරොත්තුව මේ තරඟය මම කොහොමද දැක්කේ? මොනවද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ පිටිකරුවන්ගෙන් උණු අතපසුවීම්, ඒ වගේම ඕමාන් කණ්ඩායමේ පිටිකරුවන්ගෙන් පන්දු යවන්නන්ගෙන් උණු අතපසුවීම් මොනවද කියන එක. පළමු කාරණාව තමයි කාසිය වාසිය ජයග්‍රහණය කළා ඕමාන් කණ්ඩායම පන්දු යවන්න තීරණය කළා. මං හිතනවා ඔවුන් තීරණය කරන්න ඇති ග්‍රවුන්ඩ් එකේ ස්වභාවය සහ ඔවුන්ට පළපුරුදු තනතිරු නිසා රාත්‍රී කාලයේ ක්‍රීඩා කරද්දී පන්දුව තෙතවීමේ හැකියාවක් තියෙනවා පින්න. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකේ පින්න තියෙන නිසා. ඉතින් ඒක නිසා වුණ තීරණය කරා ග්‍රවුන්ඩ් එක පොඩි, ඒ වගේම හඹා යන්න වුණට හැකියාව තියෙනවා කියලා වුණ ට්‍රස් කරපු නිසා මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමට. ඉතින් මම හිතනවා ඔවුන්ගේ ගත්ත තීරණය සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව තමයි පළවෙනි පන්දු වාර 4 තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පිටිකරුවන් 3 දෙනෙක් ක්‍රීඩාගාරයට යවන්න හැකියාව ලැබුණා. ඒකෙන් අපි දැක්කා දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවි ගියා. ඊට අමතරව වැදගත්ම කාරණාව තමයි කමිඳු මෙන්ඩිස් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරා. අපි බලන්න ඕන තරගයක් බලනකොට කමිඳු මෙන්ඩිස් කොහොමද දැවි ගියේ කියන එක. අපි දැක්කයි වේග පන්දු යවන්න ඔහු දකුණත් පිටිකරුවට දකුණතින් පන්දුවට පහර දෙන පිටිකරුවට පන්දු යැවීම ආරම්භ කළේ ඕවද විකට්. නමුත් කමිඳු මෙන්ඩිස් ආවට පස්සේ ඔහු පන්දුව පටන් ගත්තේ පළවෙනි පන්දුවේම රවුන්ඩ් විකට් කමිඳු මෙන්ඩිස්ට. එතකොට ඔයගොල්ලෝ තීරණය කරන්න තාක්ෂණයේ අතින්
වැඩි දියුණු නැති ක්‍රීඩා කණ්ඩායමක් ක්‍රිකට් කණ්ඩායමක් උනත් පිටිකරුවන් කොච්චර හොඳට අධ්‍යයනය කරනවද කොහොමද ඒ අධ්‍යයනය කරන්න කියන එක ඒකට වැදගත්ම කාරණාව තමයි ඔවුන් තීරණය කළා තිබුණා කමිඳු මෙන්ඩිස් පිටිකරණයට ආවොත් කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවට පහර දෙනකොට ඔහු ගේ හිස ඔප්සයිඩ් එකට වර වෙනවා එතකොට ඔහුට හැකියාවක් නැහැ කකුල දාගත්තම මෙහෙම කෙලින් පන්දුවට පහර දෙන්න එතකොට නිතරම ඔහු මේ පැත්තට වැටෙන නිසා ඔහුට හැකියාව එන්නේ පිත්ත අපි කතා කරන කෙලින් එන්න ඕන කියලා හැබැයි ඔහුගේ පිත්ත එන්නේ හිස ඔප්සයිඩ් එකට වැටෙනකොට පිත්ත නිතරම ඇඟෙන් එළියෙන් එන්නේ ඇඟෙන් එළියෙන් එනකොට හරි අමාරුයි මෙහෙම කළා කෙලින් බැට් එකේ ফুল පේස් එක බෝලට වද්දන්න ඒක නිසා තමයි කමිඳු මෙන්ඩිස් පන්දුව ලෙග් සයිඩ් එකට ගහන්න ගියාම හිස වැටෙන නිසා ඕෆ් සයිඩ් එකට ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වුණේ නමුත් ඒකේ වැදගත්ම කාරණාව තමයි ඇයි ඒ පන්දු යවන්න කමිඳු මෙන්ඩිස්ට ප්‍රවුන් ද විකට් පන්දු යවුවේ කියන එක ඒකට හේතුව තමයි මම නිතරම කතා කරනවා පන්දු යවන්නේ වුණාම තමන් ට්‍රස් කරන්න ඕන තමන් කොහොමද වමතින් පිත්ත හසුරවන ක්‍රීඩකයා දවා ගන්න. ඒ වගේම දකුණෙන් පිත්ත හසුරවන ක්‍රීඩකයා දවා ගන්න කියන එක. ඉතින් ඒ පන්දු යවන්න ඔහු ට්‍රස් කරලා තිබුණා ඔහුට හැකියාව තියෙනවා පන්දුව උඩුගුවනේ. මම මේ සඳහන් කරන මේ ලයින් එකේ මම ඔන මාක් කරලා තිනවා මේ ඇන්ගල් එකත් එක්ක ක්‍රියේට් කරන ලයින් එකේ පන්දු යවන්න පුළුවන් නම් නිතරම අවස්ථාවක් තියෙනවා පන්දුව කඩුල්ල තුලට යවන්න. ඒ දේ තමයි ඔහු යොදාගත්තේ කමිඳු මෙන්ඩිස්ට. ඒ දේ සඳහා ඔහුට හැකියාව ඒ වගේම ඔහුගේ කන්ෆිඩන්ස් එක ඔහුගේ ස්කිල් එක සම්බන්ධයෙන් ඔහුට තියෙන හැකියාව සම්බන්ධයෙන් ඔහු ට්‍රස් කරපු විදිය සහ නිතරම කතා කරන දේ තමයි අලුත් පන්දුවෙන් පන්දුව දෝලණය කරන්න ඕනේ. ඒ පන්දුව දෝලණය කළොත් තමයි ඉන්සුන් එකක් විදියට වමත් පිටිකරුවගේ ඇතුළට පන්දුව දෝලණය වෙන්නේ. ඉතින් ඒ උපක්‍රමය සහ පන්දු යවන්නාට තිබුණු හැකියාව සහ ඔහු පන්දු යවන්නේ විදියට ඔහුට තියෙන හැකියාව ට්‍රස් කරපු නිසා තමයි ඒ දවා ගැනීම කරන්න පුළුවන් වුනේ. ඒ වගේම පැතුම් නිස්සංක. අපි දන්නා පැතුම් නිස්සංක දැන් තරඟාවලි කිහිපයකදීම අවස්ථාව හම්බුණා පැතුම්ට ඔහුගේ දක්ෂතාවය පෙන්වන්න. අපි දන්නා පැතුම් හොඳ පළපුරුදු ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාව තුල ඩොමෙස්ටික් ක්‍රීඩා කරද්දී. හැබැයි ජාත්‍යන්තර තලයේදී ඔහු දක්වපු දක්ෂතා මේ T20 තරඟවල පෞද්ගලිකව මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. හේතුව ඔහු නිතරම දැවී යනකොට ඔහුට වඩා ප්‍රවේගකාරී එහෙම නැත්නම් හයියෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක් නිතරම කඩුල්ලේ අනිත් අන්තයේ ඉඳලා තියෙනවා. අපි හැමෝටම මතක නම් බලන්න අවිෂ්ක ප්‍රණයන්ඩුත් එක්ක පැතුම් ක්‍රීඩා කරද්දී නිතරම අවිෂ්කට කලින් පැතුම් නිස්සංග වේගවත් පහරවල් වලට යන්න ගිහිල්ලා කඩුල්ල අයිමි වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ පැතුම් තේරුම් අරගෙන නැහැ අපි දෙන්නගෙන් මමත් අවිෂ්කත් ක්‍රීඩා කරද්දී අපි දෙන්නගෙන් කවුද ඉක්මනින් ලකුණු ලබා ගන්න යන්නේ කියන කාරණාව. ඊටත් අමතරව ඉක්මනින් කඩුලු දෙකක් දැවී ගියාට පස්සේ ඕනම ක්‍රිකට් එකක ටෙස් 1 day T20 උනත් අපේ බලාපොරොත්තුව තමයි ලකුණු 15ක 20ක පාර්ට්නර්ෂිප් එකක් බිල් කරන එක. එතකොට තමයි ඔපොසිෂන් එක අනිත් කණ්ඩායම පිටිපස්සට යවන්න පුළුවන් හැකියාව තියෙන්නේ. නමුත් ඒ බේසික් ප්ලෑන් එකෙන් එලියට ගිහිල්ලා ක්‍රීඩා කරනවා කියන්නේ ඔහුගේ ක්‍රීඩාවටත් හානියක් කරගන්නවා ඒ වගේම රටේ ශ්‍රී ලංකා කණ්ඩායමටත් කරන හානියක්. මොකද ප්ලෑන් එකක් නැතුව ක්‍රීඩා කරනවා කියන්නේ තමන්ගේ ගේම් එක ගහන්න ඕන. හැබැයි තමන්ගේ ගේම් එක ගහන්න ඕන අද මැච් එකේ තියෙන සිටුේෂන් එක අනුව ඒක තේරුම් ගන්න ඕන. ඉතින් දැන් පැතුම්ට හම්බුණු කාලය මම හිතනවා ඉතා වටිනා තරඟ කිහිපයක් හම්බුණා. ඒ හැම තරඟයකින්ම
පැතුම් ඔහුගේ මැචුව එහෙම නැත්නම් ගේම් එක ගැන හිතන සෙන්ස් තාමත් පෙන්වුවේ නැහැ කියලා මගේ පෞද්ගලික හැඟීම. නමුත් පැතුම් හොඳ ක්‍රීඩකයෙක්, හැකියාව තියෙන ක්‍රීඩකයෙක්. ඒකයි ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ. නැවත වාරයක් ගත්තොත් බානුක රාජපක්ෂ අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරා. නමුත් මම ඇත්තටම දන්නේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටුව හෝ මොකක්ද පොලිසිය එක කියන එක ක්‍රීඩකයන් සෑහෙන්න ස්ථානවල ක්‍රීඩා කරනවා. සමහර විට අපි ලෝක කුසලාන්ට යනකොටත් ක්‍රීඩකයන් ක්‍රීඩා කළ යුතු ස්ථානය තවමත් අපි දන්නේ නැහැ. මම හිතන පෞද්ගලිකව අපි තීරණය කරගන්න ඕන මුලින්ම අපි මොන කණ්ඩායමක්ද මේ තරඟයේ ක්‍රීඩා කරන්නේ ඉස්සරහට අරගෙන යන්නේ. ඒ යන කණ්ඩායම් වලින් අපේ ටොප් ඕඩර් බැට්ස්මන්ලා 5 දෙනා ක්‍රීඩා කරන අංක 1 2 3 4 5 කියන ස්ථානයේ කවුද ක්‍රීඩා කළ යුත්තේ කියන එක. නමුත් එදා මැච් එකට අපි නිකන් කටවචනට කිව්වොත් ප්ලාස්ටර් දානවා වගේ ෂණිකව තීරණ අරගෙන හරි අමාරුයි දිග ගමනක් යන්න. මොකද බානුක ලබාගත්තු ලකුණු 70ක් පකිස්තානයත් එක්ක ඔහු අංක 1 2 3 ස්ථානවල ක්‍රීඩා කළා. ඉතින් ඒ කියන්නේ බානුකට හැකියාව තියෙනවා ඒ ස්ථානවලදී තරගයක් වෙනස් කරලා දෙන්න. මොකද හේතුව මම හිතනවා බානුක නිතරම ට්‍රස්ට් කරනවා කියලා ඔහු නැචරල් ගේම් එකක් ගහන්න ඕනේ කියලා. නමුත් බානුක පාසල් ක්‍රිකට් ක්‍රීඩා කළා, ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔහුට තියෙන දැනුම සහ ඔහුට තියෙන හැකියාව ඇති තමන් ගහන නැචරල් ගේම් එක අද මැච් එකේ සිටුේෂන් එක අනුව කොහොමද ගහන්නේ කියන එක ඉගෙන ගන්න. නැත්තම් ඕනම පිටිකරුවෙකුට පුළුවන් එන බෝලෙට ගහන්න උත්සාහ කරන්න. නමුත් තමන් ඉන්ටෙලිජන්ට් ක්‍රිකට් කෙනෙක් කියන්නේ ගේම් එක තේරුම් ගන්න ක්‍රිකට් කෙනෙක් කියන්නේ එන බෝලෙට තමන්ට හිතුණු පාරවල් ගහන එක නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ වගකීම බාර ගන්න පුළුවන් කියලා තේරීම් කමට හිතපු නිසා තමයි බානුකට නැවත නැවත අවස්ථා හම් වෙන්නේ. ඒ හම් වෙන අවස්ථා වලින් බානුක ප්‍රයෝජනයක් ගන්න නැත්නම් ඒ වගේම බානුක ක්‍රීඩා කරන විදිය ටීම් එකට ප්‍රයෝජනයක් නැත්නම් බානුක තේරුම් ගන්න ඕන ඔහු ක්‍රීඩා කරන්නේ මොන වගේ සිටුේෂන් වලද කියන එක. ඉතින් ඒක බානුකගේ තියෙන වැරැද්දක්. මොකද හේතුව අපි දැන් බානුක ගැන ගොඩක් දවස් කතා කරා, මැච් ගැන බැලුවා. අපි මේ හැමදේම කතා කරන්නේ බානුකගේ තියෙන ටැලන්ට් එක තවමත් ඔහු හඳුනාගෙන නැහැ කියන තැන ඉඳගෙන. මොකද ඔහුට සිංගල් හෑන්ඩ් මැච් එකක් වින් කරන්න පුළුවන් හැකියාව වගේම ඔහුගේ thinking එහෙම නැත්නම් ගේම් එක ගැන හිතන විදිය තියාගත්තොත්. අපි දන්නවා සුරේෂ් රේනා T20 මැච් එකක් කොහොමද තනියම වෙනස් කරන්න කියන එක. අන්න ඒ වගේ හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් බානුක රාජපක්ෂ කියන්නේ. ඊට පස්සේ දසුන් ශානකට අවස්ථාව හම්බුණා පන්දු වාර 13ක් වෙනකොට පිටියට එන්න. ඒ ඇවිල්ලා දසුන් ඔහුගේ සුපුරුදු දක්ෂතාවයට ආවා. මම හිතනවා ඒක හරි වැදගත්. පසුගිය කාලය තුලම දසුන්ට ලකුණු 50 සීමා පසු කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. නමුත් මේ ආපු තරඟාවලියේදී ඒ අවස්ථාව ඔහු පළමු තරඟයේදීම ලබා ගත්තා. ඉතින් ඒක හරි වැදගත්. නායකයෙක් විදියට දසුන්ගේ තියෙන කන්ෆිඩන්ස් අප් වෙන්න, ඒ වගේම පිටිකරුවෙක් විදියට කොහොමද ලකුණු ලබා ගත යුත්තේ කියන එක තේරුම් ගන්න. ඉතින් ඒ පාර්ට්නර්ෂිප් එකත් එක්ක අපිට ලකුණු 30ක පාර්ට්නර්ෂිප් එකක් ආවා. ඒ වගේම ලකුණු 100ක පාර්ට්නර්ෂිප් එකක් ආවා. අපි අවසානයේදී පන්දු වාර 20ක් තුල ලකුණු 162ක් ලබා ගත්තා ඒ පොඩි පාර්ට්නර්ෂිප් එකක් සහ ලොකු පාර්ට්නර්ෂිප් එකකින්. ඉතින් මම හිතන්නේ ඒක හොඳ ලකුණු සංඛ්‍යාවක් අපි ඉනිම ආරම්භ කරපු විදිය බැලුවට පස්සේ. ඉතින් ඒ වගේ හොඳ දේවල් වුණා. ඒ වගේ මම කියපු විදිහට අපි හිතන්නේ නැතුව අපි හොඳ නැති දේවලුත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක අපි තේරුම් ගන්න ඕනේ ඊළඟ තරගයට යනකොට. වැදගත්ම කාරණාව අවිෂ්ක පනෑන්ඩු වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ ඔහු ලෙග් සයිඩ් එකට. ඒ කියන්නේ ඔහුගේ පන්දු යවන්නන් නිතරම ඔහුට ඔහුගේ කකුල පැත්තට පන්දු යවලා තියෙනවා. ඒක නිසා මම හිතනවා ඊළඟ තරගයට යනකොට ඔහු ලබාගත්ත ලොකු පහරවල් වලට යන්න හැකියාවක් ලබා දෙන එකක් නැහැ. හරියාකාරව අවිෂ්කව තේරුම් අරන් තිබුණොත් අනිත් කණ්ඩායමේ පන්දු යවන්නන්.
ඔහු ලොකු 6 පහරවල් සියල්ල එල්ල කළේ ලෙග් සයිඩ් එකට. ඔහුගේ ස්ට්‍රෙන්ත් එක තියෙන්නේ ලෙග් සයිඩ් එකට. ඉතින් ඒක නිසා අවිෂ්ක අද මැච් එකේදී කල්පනා කරන්න ඕන බොහෝ දුරට ඔහුට මම කලින් සඳහන් කරන වගේ මේ ඕෆ් එකේ එළියේ පන්දුවේ වේගය අඩාල කරලා එහෙම නැත්නම් හිමින් පන්දු යවයි ඔහුට රීච් කරන්න බැරි තැනට. එහෙම වුණොත් ඒ වගේ සුපුරුදු පහරවල් එල්ල කිරීමේ හැකියාව නැහැ. මං හිතනවා ඕමාන් කණ්ඩායමේ පන්දු යවන්නත් ගේම් එක ගැන හිතුවොත් අවිෂ්කට වගේම ඉස්සරහ තරඟවලදී වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රීඩකයන්ට කොහෙටද පන්දු යවන්න ඕනේ කියන එක තේරුම් ගනි. එහෙමනම් ඔහුන් හිමින් පන්දුව පිතිකරුවගෙන් එළියට ඔහුට රීච් වෙන්න බැරි තැනට පන්දු යවයි. එතකොට හරි අමාරුයි එක එල්ලේ පන්දුවට පහර දෙන්න. ඒක තමයි අපි ගේම් එක රීඩ් කරනවා කියන්නේ. ඒ වගේම ඔපොසිෂන් එකේ පිතිකරුවා රීඩ් පිතිකරුවාව හඳුනාගෙන පන්දු යවනවා කියන්නේ. ඉතින් මුලින් පන්දුවට පහර දුන්නු ඒ පළවෙනි සෙෂන් එකෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්න ආවා. හැබැයි අපි හැමෝම සතුටුයි අපි ඉක්මනින් කඩුරු හතරක් දවා ගත්තා. නමුත් ඔයගොල්ලෝ බලන්න අපි කඩුරු ලබා ගත්තේ මොන ආකාරයටද කියන එක. සමහර විට අපි තීරණය කරන්න ඇති මේ ක්‍රීඩකයන්ට පන්දුව ටිකක් කොට එහෙම නැත්නම් බවුන්සර් එහෙම නැත්නම් ජස් ෂෝට් එකේ පිතිකරුවාගේ පපුව ප්‍රදේශයටත් ඕ හිස ප්‍රදේශයටත් වැඩිපුර පන්දු යවුවොත් හැකියාව තියෙනවා කියලා ඔහුන්ව දවා ගන්න. හැබැයි ඒක සාර්ථකයි. අපි එදා පළමු තරගයේදී ඒක සාර්ථක වුණා. නමුත් අපි යන ගමන ගැනත් ඔළුව තියාගන්න ඕනේ. අපි කොහෙටද යන්නේ? අපිට ඩුබායි වලදී මේ වගේ හොඳ මීට වඩා හොඳ තනතිරු නේද හම්බෙන්නේ? මීට වඩා හොඳ පිතිකරුවන් නේද හම්බෙන්නේ? ඒකේ ඒකේ තියෙන නෙගටිව් පොයින්ට් එක තමයි අපි දැක්ක අවසාන පන්දු යවනකොට අවසන් පන්දු වාර යවද්දී ලහිරු කුමාරට සහ චාම්මිකට කොච්චර අමාරු නාද කියලා හරියාකාරව යෝක පන්දුවක් දාන්න. මොකද මේ T20 ගේම් එකේ යෝක පන්දුවක් කියන්නේ ගොඩක් වැදගත් පන්දුවක්. ඒ නිසා ඒකේ තියෙන කන්සිස්ටන්ට් එක මම තාම දැක්කේ නැහැ. මොකද අවසන් පන්දු වාර 4 යවනකොට ගොඩක් වැදගත් කාරණාව තමයි පන්දු යවන්නට හැකියාව තියෙන ඕන පිතිකරුවගේ ස්ට්‍රෙන්ත් එක. ඔහුට හයියෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් තැන වහගන්න. එහෙනම් ඔහුගේ පිත්තේ යට පන්දු වද්දන්න ඕන. එහෙම නැත්නම් පිත්තේ මේ එක පැත්තක පන්දු වද්දන්න ඕන. යම් කිසි වෙලාවක පිතිකරුවගේ පිත්ත මැද පන්දු වද්දනවා කියන්නේ ඒක පිතිකරුවට හරි වාසිදායකයි. අපි ඒකයි කතා කරන්නේ. නිතරම වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවෙක් නම් ඔහුට එක්ක වයිඩ් යෝකර්ස් දාන්න ඕන. වයිඩ් යෝකර්ස් දැම්මොත් පිත්තේ කොනක තමයි පන්දු වදින්නේ. එහෙම නැත්තම් මේ හීල් එක පැත්තට බෝල් කරන්න ඕන. හීල් එක පැත්තට බෝල් කරනකොට ඔයගොල්ලන්ට පේනවා පිතිකරුවගේ බැට් එකේ ඇන්ගල් එක කොහොමද එන්නේ කියන එක. මේ වගේ බැට් ඇන්ගල් එකක් එනකොට හරි අමාරුයි ෆුල් ෆේස් බැට් එකෙන් ගහන්න. එතකොට නිතරම බෝල් ස්ලයිඩ් වෙනවා. ඒ කියන්නේ පවර් එකෙන් එළියට යනවා. ඉතින් ඒක නිසා ඒ දේ කල්පනා කරන්න ඕන. ඒ ස්කිල් එකේ ඒ හැකියාවේ මදිකම තරඟේ බලද්දී පෞද්ගලිකවම දැක්කා. ඊට අමතරව හිමින් පන්දු දානකොට ඒ දෙන්නම ලෙග් කට එකක් යූස් කරනවා. හැබැයි ඒකේ වැදගත්ම කාරණාව තමයි අපි හිමින් පන්දුවක් දානකොට කොහොමද මේ හිමින් පන්දුව දාන්නේ? අපි ලෙග් කට එකක් දානවා තමයි. හැබැයි දානකොට මේ බොඩි මූවමන්ට් එක රන් අප් එක තමන්ගේ ඇක්ෂන් එක ආම් එකේ ස්පීඩ් එක ඒ හැම දෙම අර කලින් පන්දු විදියටම මූවමන්ට් එකක් තියෙන්න ඕනේ. නැත්නම් අපි දුවන්ගෙන රන් අප් එක ස්ලෝ කරලා අපේ බොඩි මූවමන්ට් එක ස්ලෝ කරනකොට ඕනම පිතිකරුවෙක් දන්නවා මෙයා හිමින් පන්දුවක් දාන්න හදන්නේ කියලා. ඒ වැරද්ද චාමිකගෙන් සහ ලහිරු කුමාරගෙන් මම දැක්කා පසුගිය තරගයේදී. ඉතින් මම හිතනවා මේ තරඟයට එනකොට අපිට ඇනලයිසර් කෙනෙක් ඉන්නවා, බෝලිං කෝච් කෙනෙක් ඉන්නවා, සපෝට් ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ වගේ දේවල් කතා කරලා ඒකට පිළියමක් විදියට
ඒක හදාගන්න උත්සාහ කරයි කියලා. නැත්තම් ලොකු World Cup එකට යනකොට ඒ level එකේදී හරි අමාරුයි survive වෙන්න. ඒ වගේම චාමික දානකොට අපි දැක්කා කොච්චර අමාරු වෙන්ද එයා line එක හදාගන්න හදන්නේ. ඒකයි ගොඩක් white ball යන්න ගියේ. නමුත් white ball ගියාට කමක් නැහැ. තමන් කරන අරමුණ. ඇයි මම white එකට බෝලේ දාන්න කියන අරමුණේ හිටියොත්. අපි දැක්කා චාමි white ball දෙකක් දාලා එක පන්දුවක් කෙලින් කරපු ගමන් එහෙම නැත්නම් line එක කෙලින් කරපු ගමන් පිටිකරුවට ලේසි 6 එකක් ගහන්න. ඉතින් ඒ දේ වුණා. ඉතින් ඒක නිසා අපි හැමෝම මේ ගේම් එක බලනකොට තේරුම් ගන්න. මොකද හේතුව මගේ අරමුණ තියෙන්නේ මේ ක්‍රීඩාව බලන පොඩි ක්‍රීඩකයන්ට පාසල්වල ක්‍රීඩා කරන අයට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ වෙන්න පුළුවන්, ජාතික කණ්ඩායමේ වෙන්න පුළුවන්. මොනවද අපි හිතන්න ඕන දේවල්? අපි කොහොම කරද්ද හොඳ? ඇයි එයා ඒ විදියට බෝල් කරේ? ඇයි එයා ඒ විදියට බැට් කරේ? අන්න ඒක නිසා අපි ගේම් එක ඉගෙන ගන්න ගමන් තමයි අපි ක්‍රිකට් එක බලන්න ඕන. ඉතින් මොකද දැන් ලෝක කුසලානට යන ගමනේ අපිට පුළුවන් දේ තමයි ක්‍රීඩකයන්ට අපි දන්න දේ කියලා දෙන එක. නමුත් ගොඩක් කට්ටිය අහනවා ඇයි ශ්‍රී ලංකා කණ්ඩායමට මේක කියලා දෙන්නේ නැත්තේ කියන එක. නමුත් මම ඉන්නේ ගෙදර, මම පුහුණු කරුවෙක්වත් කණ්ඩායමට අනුයුක්ත කෙනෙක් නෙමෙයි. මට පුළුවන් විදියට මේ ක්‍රිකට් එක බලන්න ආස බලන හැමෝටම මම දන්න දේ කියලා දෙන්නයි උත්සාහ කරන්නේ. සමහර වෙලාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකිනුත් මේ මම කියලා දෙන දේ බලනවා. ඉතින් ඒක නිසා මට පුළුවන් දේ මම කරනවා. ගොඩක් කට්ටිය අහලා තිබ්බා ඇයි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වීඩියෝස් යවන්නේ නැත්තේ? ඇයි ඒගොල්ලොත් එක්ක මේ වගේ දේවල් කතා කරන්නේ නැත්තේ කියන එක. ඒක මට අදාළ කාරණාවක් නෙමෙයි. ඒකට වෙනම පුහුණු කරුවන් ඉන්නවා මට වඩා දන්න. ඉතින් ඒක නිසා මට අද කියන්න ඕන අපි දැන් මේ වගේ ක්‍රිකට් එක බලනකොට අපේ වගකීම තමයි ඉදිරි අනාගතයට එන්න ඉන්න ක්‍රීඩකයන්ට මේ හරි දේ මේ කරන්න ඕන දේ උගන්න ගන්න. ඒක පුහුණු කරුවන්ගේ වගකීම. මොකද හේතුව ලසිත් මාලිංගට අවුරුදු 6ක් 7ක් ගියා නම් මේ තියෙන ස්කිල් එක මේ ගේම් එක රීඩ් කරන විදිය කොහොමද මම සිටුේෂන් එක හැල් කරන්න කියන එක මගේ බලාපොරොත්තුව තමයි. මට අවුරුදු 7ක් ගිය එක අනිත් තරුණ ක්‍රීඩකයන්ට අවුරුදු 2කින් 3කින් දැනුම ලබා දෙන්න. එතකොට ඒගොල්ලෝ මට වඩා හොඳට මේ තරඟය තුල ඔවුන්ගේ දක්ෂතාවය දක්වයි. ඒක තමයි මගේ එකම ආසාව. ඉතින් ඒක නිසා මම ඔයගොල්ලොත් එක්ක මේ තරඟය බලන විදිය ගැන කතා කරන්නේ. තව කාරණාවක් තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ගේ ක්‍රීඩාව තුල මේ ලෝක කුසලානයේදී දක්ෂතා දක්වන්න සුබ පතන්න. ඒකට අපි ලස්සන හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඔයගොල්ලොත් එකතු කරගෙන. ඉතින් මම කලින් කිව්ව වගේ ඔයගොල්ලොන්ට තියෙන අදහස්, ඔයගොල්ලෝ හදන පෝස්ට් මාව ටැග් කරලා එවන්න. අපි ඒ වලින් අපිට ලස්සනයි කියලා හිතන දේවල් තෝරගෙන මගේ ඒ සුබ පතන ඒ අවස්ථාවට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟ තරගයේදී මොනවද කරන්න තිබුණේ, කොහොමද ඒව කරන්න ඕන කියලා ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට හිතුනොත් මගෙන් කමෙන්ට් එකක් විදියට අහන්න. මම ඒකට උත්තර දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ලෝක කුසලානේදී හොඳ මේ වගේ ගේම් එක රීඩ් කරලා බැට් ඇන්ගල් එක එන්නේ කොහොමද, පන්දු යවන්න පන්දු යැව්වේ ඇයි, සීම් එකෙන් යවන්නේ කොහොමද, ස්විං කරන්නේ කොහොමද, ඒ වගේම වයිඩ් ජෝකර් එකක් දැම්මනම් කොහෙදද ෆීල්ඩ් එක හිටියේ, ඒ ඉඳපු ෆීල්ඩ් එක හරිද, අන්න ඒ වගේ ටැක්ටිකලි සහ හිතන්න අපි හැමෝටම දෙයක් මම හිතන මං කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මම ගොඩක් විශ්වාස කරන මම කියන දේවල් ඔයගොල්ලොන්ට හරි සරලව තේරෙනවා කියලා. මොකද මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ හරි සරලව උගන්වන්න ඕන දෙයක්. එතකොටයි ක්‍රීඩකයන්ට පැහැදිලිව, ක්‍රීඩකයන්ට, පුහුණු කරුවන්ට, දෙමව්පියන්ට පැහැදිලිව මේ කියන ක්‍රිකට් ක්‍රීඩාව තේරෙන්නේ. ඉතින් අපි අයිමත් ඊළඟ තරගයට පෙර හම්බෙමු. කොහොමද පසුගිය තරගයේ ක්‍රීඩා කළ විදිය සහ ක්‍රීඩා කරන තැන්වල වැරදුණු දේවල්. ඉතින් මම හැමෝටම ඔයගොල්ලොත් අපිත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතමු. ඊළඟ තරගයක් ජයග්‍රහණය කළා හොඳ ජයග්‍රාහී මානසිකත්වයකින් තේරීම් තරගවලට යන්න කියලා. ඒ වගේම 10 වෙනිදා ලෝක කුසලානට සහභාගී වෙන අන්තිම 15 දෙනා තෝරන්න තීරණය වෙලා තියෙනවා.
අපි බලමු කවුද 15 දෙනාට තේරෙන්නේ ඒ තේරෙන 15 දෙනාට අපේ උපරිම දායකත්වය වචනයකින් හෝ උදව් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා මොකද හේතුව හිතන්න එපා ඒ තෝරපු 15ට වඩා හොඳ එක්කෙනෙක් හෝ එළියේ ඉන්නවා කියලා නෑ මේ තෝරලා තියෙන්නේ හොඳම 15 මේ 15 තමයි මේ ක්‍රීඩා කරලා අපිට නැමත වාරයක් ලෝක කුසලාණය ලංකාවට අරන් එන්න හදන්නේ එහෙනම් අපි හැමෝම අයිමත් හම්බෙමු